පොලි අනුපාතය ඉහළ යාමත් එක්ක දේශීය ණය ආපසු ගෙවා ගැනීම පිළිබඳව යම් ගැටලුවක් මතුවලා තිබෙනවා මේ කොයිතරම් භයානක තත්ත්වයක් කියලා ඔබතුමා විශ්වාස කරනවා රාජ්‍ය බලාපොරොත්තු වුණා දෙසැම්බර් මාසේ වෙනකොට IMF agreement එක අත්සන් කරලා ඒගොල්ලොන්ගේ පළවෙනි tranche එක ගන්න පුළුවන් වෙයි කියලා අවුරුද්ද ඉවර වෙන කලින් දැන් තත්ත්වය ඊට වඩා වෙනස් ඔය පල්ලෙහාට වැටිගෙන වැටිගෙන යන විදිහට ශ්‍රී ලංකාව කියන රටට වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටියුට් ෆෝර් ස්ට්‍රැටජික් ස්ටඩීස් කියලා ලෝකේ ප්‍රධාන security politics think tank එකක් තියෙනවා ලන්ඩන් වල ඕන් මට පුද්ගලිකවම ආරාධනා කරා ඒකට සම්බන්ධ වෙන්න කියලා මම ඒකට ගිය වෙලාවේ මම බොහෝ දෙනා සමග සාකච්ඡා කරා ඒ කට්ටිය කතා කරනකොට මට දැනෙච්ච දේ තමයි ලංකාවට අපිට මේ අපේ ප්‍රශ්නේ ලොකුයි ඒගොල්ලොන්ගේ ප්‍රධාන ප්‍රශ්නේ ලංකාව නෙමෙයිනේ අපි තව වැටෙනවා මම දවල් කෑම ගන්නකොට මගේ මේ මේසේ හිටිය කෙනෙක් මං යාගෙන් අහුවා කොහෙද කියලා ඒක ඔය ලෙබනන් වලින් කියලා මං ගෝ ලෙබනන් වල තත්ත්ව පොඩ්ඩක් මට කියන්නකො කියලාද එයා කිව්වා රැකියා නැ මිනිස්සුන්ට කන්න නැ ATM machine වැඩ කරන්නේ නැ බැංකුවේ දොරවල් වහලා ඒතර මීට වඩා පල්ලෙහාට වැටෙන්න පුළුවන් ලෙබනන් එක මීට වඩා පල්ලෙහාට වැටෙන්න ट्रिलियन එතකොට දැන් චුට්ටක් අපි පෝස්ට් කරලා බැලුවොත් ඇයි අපි විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ අපිට ගෙවන්න බැරි නිසානේ මෙතන තියෙන ප්‍රශ්නේ ඩොලර් නැති එකනේ දැන් රුපියල් නැත්තේ නැහනේ රුපියල් තියෙනවනේ මේ රුපියලේ කෝස්ට් එක වැඩිනේ හරි එතකොට ආණ්ඩුවට වියදම් කරන්න තියෙන ගාණ අතිවිශාලයිනේ ඒක බැංකු පද්ධතියට කොහොමද බලපාන්නේ දැන් බැංකු සහ EPF එකනේ දීලා තියෙන්නේ ආණ්ඩුවට ණය EPF එකේ අපේ සල්ලි වලින් 93ක් 94ක් ඉන්වෙස්ට් කරලා තියෙන්නේ මේ ට්‍රෙෂරි පේපර් වල. ඉතින් යම් කිසි විදියකට ඒව ප්‍රතිව්‍යුහගත කරවතින් එහෙම ඒකට EPF එකට ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට බැංකු බොහෝ වෙලාවට ආණ්ඩුවට සල්ලි දීලා තියෙනවා. ඒක ප්‍රතිව්‍යුහගත කරොත් එහෙම එතන ප්‍රශ්නයක් වෙනවා.